ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට මේ වතාවේ IPL සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණා. මේ අතරින් චෙන්නයි කණ්ඩායම නියෝජනය කරමින් IPL ලිය මහේෂ් අනිත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව ඉහළ දක්ෂතා පෙන්වන්න සමත් වීම ශ්‍රී ලංකාවට හොඳ දෙයක්. මහේෂ් IPL සෙල්ලම් කරන්න යනවා කියද්දී ඉන්දියාවෙන් අහන්න ලැබුණේ ඒ තරම් හොඳ ආරංචි නෙමෙයි. මහේෂ් යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් නිසා ඉන්දියාවේ කොටි හිතවාදීන් මහේෂ්ගේ පැමිණීමට විරුද්ධයි කියලා විරෝධතා කරනවා කියලා ආරංචිය තමයි අපිට අහන්න ලැබුණේ. කොහොමාරි මේ තත්ත්වයට යටතේ වුණත් මහේෂ් චෙන්නයි ගියා. චෙන්නයිගේ මහේෂ් දැන් CSK කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකෙක් විදිහට සෙල්ලම් කරනවා. තමන්ට ලැබුණු මේ අවස්ථාව ගැන මහේෂ් පසුගිය දවසක මාධ්‍යයක අදහස් දක්වලා තිබුණා. චෙන්නයි කණ්ඩායමට සෙල්ලම් කරන්න කැමති වෙන ලොකුම හේතුව තමයි ඉන්දිය හිටපු නායක මහේන්ද්‍ර සිං ධෝනි ඒ කණ්ඩායමට සෙල්ලම් කිරීම කියලා මහේෂ් කියලා තිබුණා. ඇත්තටම චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට එන්න කැමති වුණේ මම MS ධෝනිට ගොඩක් කැමති නිසා. ධෝනික එකට සෙල්ලම් කරන්න ලැබුණ එක අදාහ ගන්න බැරි දෙයක්. ධෝනි මාත් එක්ක මේසපන්දු ක්‍රීඩා කළා. ඔහු සමග ක්‍රීඩා කිරීම තමයි මගේ ඉලක්කය වෙලා තිබුණේ. ධෝනිට ක්‍රිකට් පාපන්දු මේසපන්දු වගේ බොහෝ ක්‍රීඩා කරන්න පුළුවන්. මම හිතන්නේ ඔහුට ඕනෑ දෙයක් කළ හැකි. ඇත්තට මේ ක්‍රීඩකයෙක් එකම කණ්ඩායමක සෙල්ලම් කරන්න ලැබීම මගේ සිහිනයක් සැබෑ වීමක්. ඔය විදිහට තමයි මහේෂ් ධෝනි ගැන කියලා තිබුණේ. ඒ වගේම චෙන්නයි කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාව ලැබුණු ආරංචිය මුලින්ම මහේෂ්ට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේදී. යාළුව කිව්වට ඒ දේ විශ්වාස කළේ නැති මහේෂ් මාලිංග මේ ආරංචිය කිව්වම තමයි පිළිගෙන තියෙන්නේ. මම මේ වෙලාවේ තරඟයක හිටියේ. ඔස්ට්‍රේලියාවත් එක්ක දෙවැනි 20x20 තරඟයේ සෙල්ලම් කරන අතරේ මගේ රසිකයන් මට කිව්වා මම චෙන්නයි කණ්ඩායමට තෝරගෙන තියෙනවා කියලා. හැබැයි මම හිතුවේ විහිළුවක් කරනවා කියලා. පස්සේ ලසිත් මාලිංග විවේක කාමරයට ඇවිත් කිව්වම තමයි මම විශ්වාස කළේ කතාව ඇත්ත කියලා. කොහොම වුණත් මම කවදාවත් හිතුවේ නැහැ චෙන්නයි කණ්ඩායම මේ අවුරුද්දේ මාව මිලදී ගනීවි කියලා. මම පසුගිය අවුරුද්දක ඇතුලේ ගොඩක් මහන්සි වුණා. ක්‍රීඩාවට මගේ සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ. චෙන්නයි කණ්ඩායමට 2013 පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරගෙන නැහැ. ඉතින් ඔවුන් මේ පාර මාව මිලදී ගැනීම ගැන මම ආඩම්බර වෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.